කියන්නේ ගානේ කියනවා එකයි සම දෙකක් දෙක පන්තුවක ආධාරයෙන් අචල ලක්ෂයකට ගැටගත ඇති දෙකයි කියේජි අංශුවක් සිරස්තලේ භ්‍රමණීය සිරස්තලේ පන්ති ભેදකාර්තේ නම් සත්සුවක් නා අංශු භ්‍රමණීය හැකි උපරිම හා ආම ගුණි ප්‍රවේශ වෙන්නේ කියනවා. ඒතර ඔන්න අපි විතර අචල ලක්ෂය කියලා ගමුකෝ මෙච්චර කියන මෙහෙම. ඒතර මේ ඉහළම ලක්ෂය හරහා යනකොට තන්තුව හැකිලෙන්නේ නැතුව තියෙන්න ඕනි. ටී වලගේ විශාලව සමානයි බිඳුව වෙන්න ඕනි. අන්න ඩී වලගේ බිඳුව වෙනකොට තමයි අවම වේගෙදී. එහෙනම් අපි ඔමේගා මිනිමම් අවස්ථාව ගත්තොත් ඉහළදී. ඉහළ ධන සෝනෙ මේ. දැන් මම මොකෝ වෙන්නේ? ටී පල්ලයට ධන mg. මැරි ස්කන්ධ mg කියලා ගත්තොත් mg වෙන පල්ලයට. සමානයි ma නේ. අන්න අපි ඔමේගා කෝණික ප්‍රයෝගය නේදහන්. අර ඔමේගා වර්ගය. ඔව්. එතන අර ඔමේගා වර්ගය. එතකොට අපි t වලගේ ගත්තොත් මොකෝ වෙන්නේ t බිංදුව විට ඔමේගා ගේ උඩම වෙනවා ඔමේගා මිනිමම් වගේ එනවා එහෙනම් අපි ලියනවා mg සමානයි mr ඔමේගා මිනිමම් වල වර්ගය එතකොට m ටම් කැපිලා යනවා g කියන්නේ 10යි r කියන්නේ 1.2යි තන්ත්‍ර දිග ඒ කියන්නේ array වෙන්නේ අන්න ඔමේගා මිනිමම් වගේ එනවා මේක වර්ගමූල කරන්න ඕනේ අපිට නෝ 10 විදිහින් 1.2 කියන වර්ගමූලෙ 10 විදිහින් 1.2 1.3 තුනයි ඒක වර්ගමූල කරාම 2.8යි 8ක් වගේ නෝ මේක මිනිමම් වගේ 2.8යි 9ක් හරි 2.8යි 2.8යි 9යි 8යි 9යි රේඩියන් සපරේට් හරි ඔය උත්තර හරිද කියලා 26 වෙනි ගානයි ඔව් 2.8 හතක් ඔව් මම වටේල ගත්ත 2.8 නම හරි ඔන්න ඕම කෝණි ප්‍රයෝගය උපරිම කෝණි ප්‍රයෝගය තියෙන වෙන්නේ කොහෙද මේ 15 ලක්ෂයේ තමයි වැඩිම හතතියක් තියෙන්නේ ඒ බර පල්ලෙහැට නෙන්නේ බර පල්ලෙහැට නිසා මෑන් ස්කන්ධයේ කී දීලා තිබුණා අපිට කිලෝ 2යි නිව්ටන්ස් පර් පල්ලෙහැට එතකොට අන්න ආදතිය උපරිම අගේ එන්නේ මේ වෙලාවට උදේ මේ උපරිම අගේට ගන්න පුළුවන් කීයද ભેදක හතතිය විතරනේ ගන්න පුළුවන් 980යි ભેදක හතකින් උපරිම ආදතිය අන්න ටීම් එක්ස් අගේ 980ට දානවා අන්න එතකොට එන උපරිම කෝණි ප්‍රවේගය ඔමේගා එක්ස් එහෙනම් අපි කේන්ද්‍ර සිට සෝනෙම දාමු කේන්ද්ර සිට සෝනෙම උඩට එන ටීම් එක්ස් 980 උඩට ඍණ 20 සමාන එම් කියන්නේ යගේ ස්කන්ධ කිලෝ 2යි ඒ ලියන ආර ඔමේගා වර්ගය උදේ ඔමේගා එක්ස් අගේ ඉන්නේ මෙතන ඉන්න 960 වැඩිම 2 තොර 960 බෙදීම 2 බෙදීම 1.2 ඇයි ආර 1.2යිනේ ඔමේගා මේක තියෙනවා ඒ ආර තමයි 1.2 දැම්මේ විතර ඔගේ වර්ගමූල ගන්න ඕනේ ඔමේගා මේක වර්ගයෙන් මෙතන ගන්න අර මොහේ ගන්න සුළු වෙන එකට බලමු 960 බෙදීම 2 බෙදීම 1.2 ඔව් වර්ගමූල කියන ගානට 20 අන්න උපරිම කෝණ ප්‍රයෝගය 20යි එහෙනම් ඔමේගා මැක්ස් වලගේ 20යි රේඩියන් සපරේට ඊට වැඩි වෙකින් ගිය තන්තු කෙට යනවා ඇත්තම 20ක් තමයි ඉතල පොඩ අඩු වෙයි එහෙනම් අපිට කියන ඔන්න උපරිම ආව හෙව්වා අහල ලක්ෂයේදී තුනක ප්‍රවේගයේ ඒ කියන ආව වේගය වැඩි යකින් පටන් ගන්නවා කියන්නේ තන්තු හැකිලෙන්නේ නැහැ 4.4 රේඩියන් සපර තුවරණයක් සහිතව අංශු භ්‍රමණය කරයි බොහොම හිමින් පොඩි තුවරණයක් තියෙන තමන් කරයි තන්තු කැඩීමට ගත වන කාලය සෑම ඒතර ඩෝංගල් එකපාරට කැඩෙන්නේ නැහැ මොකද ලොකු තුවරණයක් නෑ මෙයාට කොණික තුවරණේ 0.4ක් තියෙන්නේ ඒතර මෙයාගේ යකින් 20 වෙදි කැඩේ එතන 20 වෙනකොට ඒක පහළම ලක්ෂය තිබ්බොත් තමයි ගැටෙන්නේ. නමුත් ආසන වශයෙන් අපි 20 වෙදි ගැටෙනවා කියලා ගත හැකියි. 20 රෝජ් චූටක් වැඩි වෙන පුළුවන් පහළම ලක්ෂය නවුනොත්. ඒ 20 වෙනවා කියලා ගත හැකියි. එහෙනම් ගන්න එන පටන් ගන්න කෝණ ප්‍රවේගය කීයද? 3. එහෙනම් තන්තු කැඩෙනකොට අපි කෝණ ප්‍රවේගය 20ක් කියලා ගමු උඩින් කෝණ ප්‍රවේගය. ඇල්ෆා ගේ 0.4යි. දෙවන දිලදී? ඔව්. අන ගැටීමට කාලය හොයනවා. එහෙනම් අපි ලියනවා ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆාටි ඔමේග 20ක් වෙනකන් වෘත් වෙනවා ඔමේග නෝට් 3 පටන් ගන්න 0.4 ටි දොර වෙනු 18 විදිහට 0.4 අපරාද ස්ථිරජම් 5 අපරාද ස්ථිරජම් 5 කලම උත්තර හරි නේද කියලා ඔව් අපරාද ස්ථිරජම් 5 හරි ඊළඟට කියනවා
මේට අංශුව ගමන් කරද්දී වට ගන්න ස්වාමීන් වහන්සේ. අන්න වට කීයක් ගමන් කළද කියලා අහනවා මේ වෙනකොට. එහෙනම් තීත හොයාගෙන ඉන්න ඕනේ. අපි තීත හොයන සූත්‍රයක් ගමුකෝ. තීත සමානයි ඔමේගා නෝට් දාන ඔමේගා මේ ඔමේගා පිළිම දෙකයි T සූත්‍රය දානවා. ඔමේගා නෝට් කියන්නේ 3යි ඔමේගා කියන්නේ 20යි පිළිම දෙකයි ගත වෙච්ච කාලය අපි දන්නවා 42.5. එහෙනම් තීත හොයාගෙන හොයන්න ඕනේ. තොට 23 බෙදීම 2 වැඩි කිරීම 42.5. එතකොට රේඩියන් වලින් අපිට එනවා 488.75. වට ගන්න කොහොමද වෙන්නේ? එක වටයක් කියන්නේ 2.5. මම ඩීට බෙදනවා 2.5 වලින්. එහෙනම් 488.75 බෙදනවා 2.5 කියන්නේ 3.14. එන්න වට ගන්න එනවා. වට 74.78. ප්‍රතිසම අතක් විතර ඉන්නකෝ බල උත්තර හරි කියලා 26. ඔව් වට 76.76 නැත්නම් ඒක දක්වන්න ගන්න පුළුවන්. ඊළඟට මොකක්ද අහන්නේ? මේ විට අංශු ගමන් කළේදී වට ගන්න කිව්වා. අංශු ගිවයිදී දුර සොය. මේ සමාන ආර් තීටා. අන්න චාප දිගට සමාන දිගට තමයි ගිවා යන්නේ. සමාන ආර් තීටා. ආර් කියන්නේ කිසිම දෙකයි අරය. තීටා කියන්නේ 488.75. 588.75 වැඩි කිරීම කැජම දෙක අපිට එනවා 586.3. 586.5 කියලා ගමු. මේක කොහොම ඔච්චර දුරක් ගියාට පස්සේ තමයි සන්තෝ කැඩෙනවා කියලා ගන්න. ඔච්චරයි ගන්න.